ක්‍රමෙන් බයිල් ලස ආයදුම් කරන අය සඳහා Rප ක්‍රමෙන් එවව බයිල් සයි අයුම් කන අය සඳහා දැනුවත් කිරීමක් කරන්න තමයි මේ සූදා නම් වෙන්න RP ක්‍රම තමන්ගේ සේවා කාලය සහතික කරලා සේවා කාලේ ඉදිරිපත් කරලා RP සහතික විභාගගේ ලබා ගැනීම තමයි ඔබ තෙන්දිකිරෙන්නේ ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශය ග්‍රාම සයවක මහතා ලවා තමන්ගේ සේවා කාලයේ සහතික කරගෙන ඒ සඳහා්‍රදේශ ප්‍රාධශලයකම්ගේ අනුවස්සන් සහිතව විභාගේ ආයුතුම් කරන්න එතකට ඔබට සිද්ධ වෙනවා ඔබ සමගති ඔබ සතු ව්‍යාපාර ලියාපත් ිචි සහතික ඉදිරිපත් කරන්න එහෙමත් නැතනම් වෙන සැලොන් එහක වැඩකරපු සේවා සහතික ඉදිරිපත් කරන්න ඔබ පුළුවන් ඔේ ඔබට පුුවන්වQ බ්‍රයිල් ලෙස භාගේ අයුදුම් කරන්න. ඒ අයතුම් කිවීමේදී ඔබ යම්කිසි දැනුවත්වීමක් ලබාගන්න ඕනේ මකද ඔබ දැනට ඔබ ඉන්න දැනුම් සම්බාරයට විභාගේ සඳහා අදාළ වෙන දැනුමක මක්ද කියන එකත් අතර තියෙන ගැත්ප එක. ඔබට තියෙන දැනුම සහ විභාගය සඳහා තිබිය යුතු දැන පිළිබඳව අතරතුර ගැප්ප එක ඔබට පුරවගන්න පුළුවන්. යම් කිසි ප්‍රවීණයකුමුණ ගැහිලා. ගුරුහරුකන් ලබාගෙන මේ අදාෑල දැනුම ඔබට සම්පූර්ණ කරගෙන ආපල් ක්‍රමේෙන් බ්‍රයිල ලෙස විභාගේට මුහුණ දෙන්න ඔබට පුළුවන්. ඉතිං එතනදී ඔබට මුහුණ දෙන්න සිදුවෙනවා මෙතනස්ටන ියුනිටස් දහයක් සඳහා. ට අවශනාන් මේ යුනිටස් දහය සඳහාම ඉදිරිපත් වෙන්න පුළුවන් එහම නැත්තං ඔ මුලින්ම තියෙන යුනිට් අට සඳහා පෙනී සිටින්න පුළුවන්. යුනිට් අටම ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් ඔබට ලෙව 4ෝ සහතිකයක් ලැබෙනවා. එහෙම නැතුව ඔබට යුනිට් එක හතර හය හත අට. ්ික සම්පර්ණ කරගත්තොත් ඔබට ලෙවල් ත්‍රීස් හතිකයකට යන්න පුලුවන්කම තියෙනවතින් මේ යුනිට් මොෝද කියලා මේ යුනිට් ඇතුල තියෙන්න්න මොනවද අදාළ තියරි මොනොද කියලා දැන ගැනීම අල්සා සතුකාරයක්නයට අපිට පුළුවන් තරන් අපි හැකි පමණින් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ුනිවන් එකේ තියන්නේ කලයින් කන්සල්ටේශන් ක්ලයින් කෙනනෙක්ට කොහොමද අප කැන්සල්ටේෂන් ලබා දෙන්න උපදෙස් ලබා දෙන්නේ එයාට ගේ සම කෙසන් සහ නිය සංවර්ධනය කර ගැනීම සඳහසා ඒවා ලංකාරව පවත්වාගෙන යාම සඳහා කියන එක තමයියනි 1 විදිහට අපි දකින්නේ. ඒවගේම දෙවැනි යුනිට් එක ඉස්කින්කයා. හම කොහොමද සුරකින්නේ. හම කොහොමද සුරකින්න කියන එක අපි ප්‍රායික්ක අපි කරන්නේ අංක එකට අප ක්ලයින්් කවන්සලින් දීලා එක්ලයින්ව එක කරගන එක්ලයින්ටත්. මේන් ට්‍රේන්ස් කරන්නේ කොහොමද කිය එක ගැන පැහැදිලිව අවබෝධ කරලාදීලා. එයාකට යොමු කරන අතුරතුර එයාට උදව් කිරීමට අපිට පුළුවන් ඉස්කින්කයා ්‍රීටමන් වලට යොමුවෙන්න ඉවගේම හයාකයා ට්‍රීටමන්වලට යොමුෙන් එක යුනිේ තුන වශයෙන් තමා සටහන් වෙන්නේ හෙයාකයා. ම නිට් හත්තර වශයන සටහන් වෙනවා ඉස්ටයිල්ලෑන්් සෙට්හයා කිය. හයා ස්ටයිල් කරන්නත් පුළුවන්න්නඕන සෙට් කරන්නත් පුළුවන් එන්නනේ බ්‍රයි මනාලියක් සඳහා මනාලියක් සඳහාය මුස්සව සඳහා යනාය සඳහා අපට හයා ස්ටයිසා සෙට්හයා වගේ දේවල් කරන්න සිද්ධ නො. ඒක හතර වනි යුනිට්කට ඇතුළත් වෙනවා. පස්වැනි යුනිෙත්්තකට ප්‍රොවයිඩ් නේල් කයා. නියපොතු සම්බන්ධවටයුතු කරන්නේ කොහොම ද කොහමද නියපතු නඩත්තු කරන්නේ කොහොමද නියපුතු පපත්වාගෙන යන්නේ සහ. කොහොමද නිය සත්කාරය ලබා දෙන්නේ වගේ Qටක් සම්බන්ධව පටයුතු කරන්නේ කොහොමද කියන එකක් මේ මේ යුනිිට්ට එකෙන් ආවරණය කරන්න සිද්ධ වෙනවා. නිය. විදිහට අපි දකින යුනිට ක් දිහට අපි දකින්න මේකප්ටක්ටවිටස් මේක අපපක සම්බන්ධෝ බ්‍රයිඩල්ක කරන්න කොහොමද ඒවා යොමුවෙන්න කොහොමද කොහොමද ආෆට කයා කරන්න වගේම කොහොමද අපි මේක අප එක සඳහා හම සූදානංකරගන්න පුද්ගලෑ සූදානංකරගන්න ගන්නේ වගේ ක්ටවිටස් තමා මේකති බලාපොරොත්තු වෙන්නේ ඒවගේම ෙසිවි Numberසිවි Number 8 සන් uh, ම් බ්‍රයිඩල් ස්ටඩිය එකක් කොහොමද මේේන්ට්‍රේස් කරන්න මැනේට්මෙන්න් කොටසට අයිති වෙනවා මේ යුනිට් අට තමයි ඔබට මනාලියන් හඩගැන්වීම එක් සෑම එකේද මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂතය තම රිටීන් ටෙස්ට් එකක් නෙවේ කෙලිීම වයිවා එකක් සහ ප්‍රක්ටිකල් ටෙස්ට් එකකමයි ඔබට මුණ ගැහෙන්න්නේ ඔබට මුහුණ දීමට සිද්ධ වෙන්නේ ැරික 2 සම්මහා රැවිටඉති හදාළ කරගත් නොගෙන විභාගෙට ලියන් මූුණ දෙන්න පුළුවන්කම තියෙනවා එතකොට මේ මේ යුනි වයිවයක ගන්නකොට මඟතන වයිවයික ඔබට මේ ගිටින් ටෙස්කට වැඩි ටිකක් අමාරු උදන් ක්ෂණයකින් පිළිතුරු ලැබෙන් ඕනි ඒ පිතු ැබෙනනු දැන් රටීන් ස්ට එකකට යනන් කොටන අපිට පලවෙනි ප්‍රශ්යට දෙවැනි ප්‍රශ්ණයට උත්තර ියලා තුන හතර අතෑරලා අප දිගටම පිළිතුර ලියාගන් ගහිල, ඔන හතාට අතෑරල් අයල් දිගටම පිරිිතුර ියාගන ගිහිල්ල. ප්‍රශ්න පත්තෙ ප්‍රශ්න සියල්ලටම පිළිතුරුියලලා ඉටපස අපිට නැවතවතාවක් ප්‍රොටේට්ල ර අතරපු ප්‍රශ්නල යන්න පුළුව. අතර ප්‍රශ්න නැවත කල්පනා කරලා ලියන්න පුුවන්කම තියෙනවා මොකද අපියඒකට කාලය ගන්න ප්‍රශ්න ටිකක් අපිට අමාරුයි තේරුම් ගන්න අමාරුවුයි අපිට ප්‍රශ්නය පිළිතුර මතක් වුණේ නැහැ. ඉතින් මේ නිසා අපිකට කාලය ගන්න කාලය ගන්න නිසා තමයි අපි දන්න ප්‍රශ්න වලට ලේසි ප්‍රශ්න වලට උත්තර ලියගෙන ගිහිල්ල අපිට අසීරුයි කියල හිතන ප්‍රශ්න අපි ටික වෙලාවකට තමා කරන්නේ. ඉතින් පේපරෙ එක බාර දෙන්න කලින් අපිට කොහොමත් අර ප්‍රශ්නවලට පිළිතුර ලියාගන්න පුළුව මේක වයිවයකේද කරන්න බැහැ. මොකද ප්‍රශ්නයක් ඇුවට පස්සේකට විජු පිළිතුරක් නො නො ලැබුණ ඒක පැත්තකට යනවා. දස අනිත්තක තවම දෙයක් තමයි ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණ හ නොලැබන හෝ එතනින් තමයි ඊළඟ ප්‍රශ්න ගොඩනැගෙන වයිවකේදදි බොහෝවිට ඇගයිම්කරුවකු ප්‍රශ්න මාලාවක් අරගන යන්නේ නැහැ හොගක් පෙලාවට එතනදි තමා ප්‍රශ්නය ගොඩන ගන්නක ඒ ප්‍රශ්නාවලිය ගොඩ නැගෙන්නේ අපේ ඇගීමට මුහුණ දෙන්නාගතියන දැනුම පරාසය තුළේ, ලැබෙන පිළිතුරතුරේ. තිං ශණනිකයෙන් පිළිතුරුලිය වාචික විදිරිපත් කරන්න සිද්ධ වෙන නිසා ඇත්‍රම මේකද හරිම කම්පිටන්් වඩෝන. දැනුම කියනක හැම තිස්සෙම තොල් ලඟ තියන්නනඕනේ ටක්ගාල එලියට දෙන්න. ති ඒක තමයි ටික් ටිත්මය මදන බොහෝ සේෙන් අමාරුකාරයේ. ඉතිං ඔබට සිද්ධ වෙනවා ඒ විදිට වයවකට මුණ දන්සිින් ප්‍රක්ට පසේ ප්‍රක්්කල්ල. ඉතින් මේකට සූදානං වඩුවන්. අඩුම වශයෙන් මේ යුනිට් අට සඳහා ප්‍රශ්න පන්සීකටවත් ඔබට පිළිතුරු ඔබගේ මුවග රැඳිලා තියෙන්නව. ප්‍රශ්න පස පන්සියකට තුළ පිළිතුරු කොහෙෙන් එන ප්‍රශ්නද මොන ආකාරයකින් මතුවේද මොන විදිහ දැවුරුතාවවතියයිද කියන එක ගැන මුලින් විිනිශ්්‍යයක් කරන්න හරිමා මාල්.ය සබ මේ ලෑස්තිවෙන්න ඕන ලෑස්තිවනකට පියවරෙන් පියවර තමන්ගේ දැනුම පරාසයේ දුණු කරගන්න එක තමයි ඔබ කළ යුතු වන්න. ඉතින් ම මුලින් කිවගේ ඔබ දන්නාදී. ඔබ සතු දේසා ඔබ ස ඔබ තුළ තියෙන දැනුම සහ විභාගයකදී. ඔබ තුළ තිබිය යුතු දැනුම. ඔබගේ විභාගය අපේක්ෂක එක් විදිහට ඔබගේ බලාපොරොත්වයෙන දැනුම සහහි ස්තාන. මේ තමයි විභාගකද අවශ්‍යය වෙන් ඉතිං ඔබ තුළ තියෙන ධර්ම සහ විභාගයට අවශ්‍ය දැනු තුළ අතර තියෙන ගැප්පටෆිල්කරගන්න මෙතනදි උත්සාහ කරන එතකට ඔබට සාර්ථක වන්න පුළුවන් දිල් ලොකු මුදලක් පියදංකරන්න නැතුව ඉතාමත් පොඩි මුදලකින් වටිනා සාහතිකයක් ඔබට ලබාගන්න පුළුවන් රාඩ් රජයේසාහතිකයා ඒසාහතිකයට යනකොට ඔබට අවශ්‍යනං කොහොමද මේ විභාගේ ආයතුුම් කරණ කලා පට පුංචි පුංචුපදෙ දෙන්න පුළුවන් ඉතින් ඔබට පුළුවන් තනිවම ගිහිල්ල තමංග ෂෝෂක්තියෙන්ඒ විභාගගේ සඳහා මූහුණදෙන්. විභාගේ අයුතුම් කරන්න විභාගයට දින්න ලැබුණාම විභාගයට සූදානමෙන් ඉති හොඳයිත් මේ ඔබ දැක්කේ ඒ සිලබස් එක ඔබ ුනිස්ටික ඔට ්‍ර දෙස. NVQ level 4 සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන ඩොකමන්ට් එක ඉති මේක මහිතන කරුණු පැහැදිලි ඇති කන්සර්ටේෂන් එක ස්කින්කයා හෙයාකයා ඇතු හයාස්ටයිල් යන්සට නේල්කයා මේ කප් සහ ඩ්‍රසින් ඇක්ටවිටස් ඒ වගේම බ්‍රයිල් ස්ටඩියෝ මැනෙෂ්මන්ට් එක මේ ටික තමයි ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. ොද තවත් ොහරි ගැටලු තියෙන ඔබට ගැටලු යු කරොත්මට ගැටළලුවට පිතුර දෙන්න පුළුවන් ඉතිං විබහගේ ආයුතුුම් කරන කෙනෙක් ඉන්නවන්නම්ඒට ගොඩාක් සූදානන් වන්න සූදානංගල විභාහගේ ජයගන්න ඉ පසබට බයිලර්ෙස්න්වීකු සටිපි කට්ටක කොලිෆිකේෂන් එකක් හිමිකාරෙක් වෙන්න පුුව. දයිසර් කියනන්වක කොලිෆිකේෂ එක හිමි කරුවෙකු වන්න පුලන් එක ඔබේ අනාගතයට ඔබ එක ෘතිය දීවිතය සංවර්ධනයට බොහෝම හොඳ තෝතැන්නක් වෙනොත එවගේම ඔබේ වටිනාකම පෞද්ගලික ව ඔබේ වටිනාකම ඔබ වෘතිය වටිනාකම සම ඔබ සහ ඔබේ ව්‍යාපාරයේ වටිනාකම බොහෝ සේ ිහලයන